ඉඳ අපේ පාසල් පද්ධති විශාල කඩවැටීමක් තියෙනවා. ඔය ජපානය වගේ රටක මෙතන පදිංචි ඉඳලා ඒ පදිංචි මාරු වුණාම ඒ ළඟ තියෙන ඉස්කෝලට දානවා. එතන පදිංචි මාරු වුණාම එතන තියෙන ඉස්කෝලට දානවා. අපි පදිංචි මාරු කරන ඉස්කෝල හොයාගෙන. එහෙ පදිංචි මාරු කරන කොහොම ඉස්කෝලයක් තියෙනවා. ඒ අයියේ පාසල් පද්ධතියේ විශාල විෂමතාවයක් තියෙනවා. ගුරුවරු නැහැ. සමහර ඉස්කෝලවල ළමයිත් නැහැ. ඉස්කෝල 1000 ගණනක් තියෙනවා. ළමයි 50ට අඩුයි. ඉතින් ළමයි 50ට අඩුවෙන් ඉස්කෝල වැඩක් තියෙනවද? එහෙම බෑ. අඩුම තරමේ ළමයි 700-800ක් ඉස්කෝලෙක ඉන්න ඕන. එනිසා අපි හැම ගුරු පුරපාඩුවක්ම පුරවනවා. හැම පාසලකම විශේෂ ඉංග්‍රීසි ගුරුවරයා, විද්‍යා ගුරුවරයා, ගණිත ගුරුවරයා හිගයක් තියෙනවා. අපි ඒ හිග ඔක්කොම පුරවනවා. පාසකම් ටික දෙනවා. ළමයිට ජීවිතයක් තියෙන්නත් ඕන. මොන ජීවිතද? නැගිටින්න පාන්දර පහට වෑන් එකට ළමයා පටවනවා. පටවන කොටත් නිදි. ඉස්කෝලේට බහින කොටත් නිදි. ඉස්කෝලේ ඉඳන් ගෙදර එන කොටත් නිදි. බලන්න පවුල් ළමයි. අපි ඉස්කෝල හදන පාසකම් සහිත අවුරුදු කීපයක් යනකොට හැම ළමයාටම උපරිම යන්න තියෙන දුර කිලෝමීටර 3යි. හොඳ පාසලක් තියෙන කිලෝමීටර 3ක් ඇතුළත. ඒක දරුවට තව ජීවිතයක් තියෙනවා. අද දරුවට ජීවිතයක් නෑ. පන්ති යවනවා, ඉස්කෝලේ යවනවා. අම්මා නැහෙනවා ඉතින්. අම්මට ජීවිතයක්වත් නෑ. මොකද මේ වෙලා තියෙන්නේ? ඒ නිසා මේ අධ්‍යාපනය අපේ දෙමෝපියන්ගේ මතට පැලලා තියෙන බර අපි එළියට ගන්නවා. දරුවගේ කරට දීලා තියෙන අධ්‍යාපනයේ බරින් අපි නිදහස් කරනවා. දරුවෙක් ඉගෙන ගන්න එක පවුලකට බරකුත් නෙවෙයි. දරුවා ඉගෙන ගන්න එක දරුවට බරකුත් නෙවෙයි.